ඊ හවස දහතුන් දෙනෙක් කෙළියට දානවා ආයතනය අත්තනෝ මතික ඒකාධිපති පාලනය. ඔබ හිතන්න මේ එළියට දැම්බේ චීනය ඉඳන් ඇවිත් මේ ආයතනයේ මුල්ල වංචා කරලා කෝටි හැටහටක් විනාශ කරලා මේ ආයතනය කාබාසිනය කලා චීනය දන්න ඇල්ලකි. ඊට පස්සේ ජපාන ලංඟාවා මේ ආයතනයේ මානව සම්පත විනාශ කරලා එළියට දාලා මේ බිල්ඩින් එක විතරක් ඉතුරු කරන්න. මමෙන් අහන එක ප්‍රශ්නයක්, ඔබ ඒකට ඉතුරු කර ඉඩ දෙනවද? නෑ. ඒකට ඉඩ දෙනවද? නෑ. ඒකට ඉඩ දෙනවද? නෑ. මේ 13 දෙනා එළිය ඉන්නේ. ඔබට මට මේ ආයතන ඉතුරු කරන්න නැත්නම් මේ 13 දෙනාට පදිය වැඩි කරගන්නවත් තනතුරු ගන්නවත් නෙවෙයි. ඒ හින්දා කවුරුත් මේ සටන පාවා දෙන්න එපා. මෙතන ඉඳලා ජාතික සේවක සංගමයේ උදවිය UNP ඉන්නවා, ශ්‍රී ලංකාව ඉන්නවා, කෝට්ටුව දරකද මේකද ඔක්කොම ඉන්නවා. එකවර මුඩයි තියන්නේ අපි මේ ආයතනය 2019 දේශපාලනයෙන් වංචාවෙන් දූෂණයෙන් අපි පෙරගන්න කරවයි. පොලිසිය වෙනස් දාලා අත්නෝමතික පාලනය කරගෙන ගිහිල්ලා මේ ජනපාලනයට ඉඩ දෙන්න ලෑස්ති නැහැ කියලා අපි එක හඬින් එකා වගේ හිටගන්න ඕන. එහෙම වුණොත් විතරයි මේ 13 දෙනා පෙරගෙන අපිට මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. ඔබ හිතන්න මේ ආයතනේ බිල්ඩින් එක විතරක් ඉතුරු කරලා උන්ට ඕන විදිහට වෙන්දේසි කරන්න පරිසරය හදලා දෙන්න. කෝටි 68ක් විනාශ කරා කෑ ගහවෙන කවුරු? ඊට පස්සේ සේවකයෝ කෑ ගහන්න ගත්තේ මේ ආයතනේ මානව සම්පතත් විනාශ කරන්න එපා කියලා. මෙහෙම 13 දෙනෙක් එළියට දාලා මේකින් අනිත් 13 දෙනෙක් එළියට දාලා තව 13 දෙනෙක් එළියට දාලා ඔක්කොම එළියට දාපුවා මේක තියෙන්නේ ඔය කුළුණයි බිල්ඩින් ටිකයි විතරයි. එතකොට මේ පාලකයන්ගේ අරමුණට යන්න ලේසි. ඒකට ඉඩ දෙනවද? අවුරුදු 40ක අයිතිය ඉතිහාසය කරන ජයන්තම පාවාදීම ඒක කරන්න එපා.